අම්බලන් තොට පාගමනකින් පසුව පැවති ජනහමුවකට එක් වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියා. පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වුණා. මොකද කියන්නේ නගරේ බස්සන්න පුළුවන්ද? මුළු හම්බන්තොටම නගරේ බස්සන්න පුළුවන්ද? හැම ගමක්ම බස්සන්න පුළුවන්ද? හැම නගරයක්ම බස්සන්න පුළුවන්ද? හැම ජනතාව සම්බන්ධ කරගන්න පුළුවන්ද? එහෙනම් හොඳයි. අපි ගිහිල්ලා පණිවිඩය කියන හම්බන්තොට නම් ලෑස්. අනිත් ඒවා ටිකක් මෙල්ල බලන්න ඕනේ. මෙතන මෙල්ල බලන්න. හරිද? අනිවාර්යයෙන්ම මතක තබා ගන්න. මේ සටන අපි කෙලවර කරන්න ඕන. ඒ නිසා අපි දියත් කරපු සටන යම් ප්‍රමාණයකට පොඩි මන්දගාමී ස්වභාවයක් වුණා. දැන් අපි දෙවෙනි රැල්ල පටන් ගත්තා. දෙවෙනි රැල්ල පළවෙනි රැල්ලටත් වඩා මහා ජන සුනාමියක් ලෙස වර්ධනය කරන බවට අපිට සාධකයක් තිබෙනවා. අද මේ අම්බලන්තොට නගරයට එක් රැස්ලා ඉන්න දහස් සංඛ්‍යාත ජනතාව කියන්නේ මොකද්ද? කවර වේදනාවක්, කවර පීඩාවක්, කවර දුෂ්කරතාවක් මැද්දේ හෝ රට වේරා ගැනීම සඳහා පෙරටෙන්ද පුළුවන් කියලා පණිවිඩය ඔබ අපිට දීලා තිබෙනවා. ඒක අපිට ශක්තියක්, ඒක අපිට ධෛර්යයක්. මේ රටේ මේ අසාධාරණ රැවීම නැගී සිටින පුල පුලා බලාගෙන ඉන්න ජනතාවට ඔබව ධෛර්යයක්, ඔබව ශක්තියක් බවට පත් වෙලා තිබෙනවා. අද මේක මා දන්නවා මාධ්‍ය වාර්තා කරනවා සෙනගත් ටිකක් පෙන්වන්න. මොකද ඕනකම දෙන වෙන මොකුත් නෙමෙයි. අවශ්‍යකම දෙන මොකද්ද? රටේ ජනතාව කුළු ගන්නන්න ඕන. අම්බලන්තොට නගරේ හොඳට බහලා. එහෙනම් හිට ගාල්ලෙත් ඒ විදිහටම බහිමු. ඊට පස්සේ අනිත් නගරත් බහිමු. ඊට පස්සේ එක දිනයක රටට බහලා මේ පාලක පන්තිය පළවා යරිම සදා අපි සලසුම දියත් කරමු.